කොට දිනියාවේ සේයා සදු මිදැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ අතරංගුර ගත් සැකකරු පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා. වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකුඩි මහතා පැවසුවේ සැකකරු හෙලිකල කරුණු අනුව ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමට කටයුතු කරන බවයි. ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියේදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින්. සැකකරු පෙරදින රාත්‍රියේ මේ ස්ථානයේ නිදා සිටි බවට සාධක දැක ඇති කාන්තාවක් ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබුණා. උදේ කුණු දාන්න ගියා. ගියාට පස්සේ මෙතන බෙස් සීට් එකක් තිබ්බා. ඊට පස්සේ මං ගිහිල්ලා බාප්පට කිව්වට පස්සේ බාප්පා ඇවිල්ලා කෝට්ටෙන් එහාට කරද්දි ෆෝන් එකයි මේ ටොප්පියයි වැට් පොලිසියෙන්ට අපි කිව්වා මෙහෙමයි මේතන බඩුවා ගියක් තියෙනවා ඉන්න කියලා. ඊට පස්සේ එයාලකෝ අපිට ඔතනින් ආයු වින්ද කියලා. එයාවට පස්සේ තමයි එයාලා ඇවිල්ලා ලියාගෙන එහෙම ගියේ. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මේ වෙල්යාය පසුකර සුසාන භූමිය අසලින් සැඟවීමට උත්සාහ කර තිබෙනවා. පොලිසිය පවසන්නේ වයස අවුරුදු 30ක් පමණ වන සැකකරු අසාමාන්‍ය චර්යාවකින් යුතු අයෙකු බවයි. එයා කැලේ ඉන්නේ, ඔය බයට ගිහින් තියෙන්නේ. කණ්ඩ ගෙදරට නම් කැලේ හංගින්නේ මුකුවන් නෙමෙයි. එයාට අර නඩුවා ගැ තියෙනවා. ඒවට අස්ලම් කරන්න ගියේ නෑ මහත්තයා. මේ ගම්පහට ගියේ නෑ අස්ලම් කරන්න. මොනවා නඩු? නඩු මම මේ ඔය ගෙවල් බලන්න හිටියා කියලා තමයි එච්චරයි තියෙන්නේ. වෙන දෙයක් නෑ. කියන කාලේ හිටිය මේ අපේ ඒකෙන් දුවගේ ගෙදර හිටියා. එම පුජ්‍යලයා දීර්ඝ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ප්‍රශ්න කිරීමකදී මෙම දැරිවියගේ ඝාතනය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට ඔහුගේ අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. මේ කරුණු පදනම් කරගෙන මෙම සිද්ධියට සම්බන්ධව ප්‍රධාන සැකකරු හැටියට පොලිසිය මෙම පුජ්‍යලයා නම් කිරීමට ක්‍රියා කරනවා. මේ දැනට ඔහුගේ ප්‍රකාශයෙන් හෙළිදරව් කරුණු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් දීර්ඝ ලෙස කරුණු පරීක්ෂා කරමින් සිටිනවා. ඔහුගේ සොහොයුරාත් මේ සිද්ධිය සම්බන්ධව මුල් අවස්ථාවේදී ප්‍රශ්න කිරීමට ලක් කර තිබෙනවා. පසුගිය කාලයේ මේ සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කොටදිනියාව ඉංගම්මාරුව නැමැති ප්‍රදේශයේ සිය සහෝදරියගේ නිවසේ කාලයගත කර තිබෙනවා. එම නිවසත් සේයා සදියුමි දැරියගේ නිවසත් අතර ඇත්තේ කිලෝමීටරයකටත් අඩු දුර ප්‍රමාණයක්. පොලිසිය සැක කරන්නේ සැකකරු දැරියගේ නිවස අසලින් වරින් වර ගමන් කරන්නට ඇති බවයි. ඊයේ ගම්පහ බදුවතුකර ප්‍රදේශයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන මේ සැකකරු රැඳී සිටි බව කියන කොටදිනියාවේ නිවස තමයි මට පිටුපසින් මේ පෙනෙන්නේ. මෙම නිවසේ සිට සේයා දැරියගේ නිවසට දුර කිලෝමීටර 1.5කට ආසන්නයි. මම සුසන්ත අබේරත්න න්‍යූස් ෆස්ට් වෙනුවෙන් කොටදෙනියාවේ සිට. සේයා සදුමිගේ ඝාතන සිද්ධියෙන් පසුව සැකකරු ඉංගම්මාරුවේ සිට යලිත් බදුවතුගොඩට පලා ගොස් සැඟවී කාලය ගත කරන්නට ඇතැයි පොලිසිය සැකපල කරනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාවේ පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසියෙන් අරගෙන ගිය සැකකාරයෙක් විදියටනේ සැකකාරයෙක් විදියට අරගෙන ගිහිල්ලා බන්ධනාගාරගත කරලා. ඉතින් දැන් අම්මගේ පුතා කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? තව ඉස්කෝලේ යන ළමයි. මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වු කොටදෙනියාව පොලිසිය විසින් පුජ්‍යලයන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම පුජ්‍යලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පාදක වූ කරුණ වූයේ මෙම සිද්ධිය සිදු දින රාත්‍රියේ ඔවුන්ගේ චර්යාවන් සම්බන්ධව ඔවුන්ගේ ප්‍රකාශයන් වල තිබූ පරස්පරතාවයන් සහ එක් සැකකරුවෙකු සතුව තිබූ ලැප්ටොප් යන්ත්‍රයක තිබූ අසභ්‍ය වීඩියෝ දර්ශනත් මෙම දැරිවියගේ ඡායාරූපයක් එම ලැප්ටොප් පරිගණකයේ තිබීම වැනි කරුණු සහ විශේෂයෙන්ම ඒ අවස්ථාව වන විට ඔවුන් එම සැකකරුවන් දෙදෙනා අධිකරණය මගින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඔවුන් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ලබා ගන්නා සාම්පල් DNA සැසඳීම සඳහා යොමු කිරීමේ ක්‍රියාමාර්ගය ගැනීම සඳහා පමණයි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ. දැනට එම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයෙන් ලැබුණු පසු එම පුජ්‍යලයන් දෙදෙනා සම්බන්ධව අධිකරණය සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීමත් සමග සේයා සදියුමිගේ නිවසට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් අද පෙරවරුවේ පැමිණ සිටියා. ඒ සැකකරු නිවසට රැගෙන එන බවට ජනතාව අතර පැතිර ගිය තොරතුරක් හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් වන්නයි පොලිසිය පැවසුවද එය නොතකා ප්‍රදේශවාසීන් නිවස අසල රැඳී සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. තාමත් ඒ පරීක්ෂණ කටයුතු 100%ක් අවසන් කරලා නැහැ. මේ ඒ වයිවර කරන කතාවයි බලාගෙන ඉන්නේ.
ඔබේ දරුවට එහෙම වුණා නම් ඔබට හැංගෙන හැංගීම තමයි මට දැනෙනවා. මම සාමාන්‍ය තාත්තා කෙනෙක්. මමත් කියන්නේ නිකන් මේ උසාවි දාලා මේ අප දාලා එළියට දාන්න ඕනේ. ආයෙත් දරුවෙක් ඇද්දිහැ බලන්න බය වෙන්න දඬුවම් කරන්න ඕනේ. ඝාතකයාට ඉතින් නිසි දඬුවම් දෙන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ළමයි ගැන මීට වඩා සැලකිලිමත් බලන්න කියලා මටත් ළමයා ගැන බලන්න බැරි වුණේ හින්දානේ මේ කුණී කෙනෙක් මගේ හිතේ හැමදාම තැවෙනවා.